ගුරු විදුහල්පති වැටුප් ගැටලුව මූලික කර ගනිමින් ගුරු විදුහල්පති සංගම් එක්ව ක්‍රියාත්මක කළ වැඩවර්ජනයට අදට දින 94ක් සපිරෙනවා. ඊයේ දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් සමග ගුරු විදුහල්පති සංගම් සාකච්ඡාවකට සහභාගී වූ අතර එෙහිදී තීරණය කෙරුණේ වැටුප් ප්‍රශ්නයට පිළිතුරු අදියර දෙකකින් ලබා දෙන බවයි. යනෝ සාකච්ඡාවෙන් පිටතට පැමිණි ගුරු විදුහල්පති ඇතැම් සංගම් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ එම තීරණය සම්බන්ධයෙන් සිය සංගම් එක්ව සාකච්ඡා කර ඔවුන්ගේ තීරණය දැනුම් දෙන බවයි. ඒ අනුව අද උදැසන වර්ජුනේ නිරත ගුරු විදුහල්පති සංගම් එක්ව ඔවුන්ගත් තීරණය ප්‍රකාශයට පත් කළා. එෙහිදී ඔවුන් සඳහන් කළේ අධියර දෙකක් නොව එක් අධියරක් යටතේ සිය වැටුප් ගැටලුව විසඳන ලෙසයි. ඔවුන් කල්පනා කරේ 2022 ජනවාරි පළවෙනිදා එක් කොටසකුත් 2023 ජනවාරි වල එක කොටසකුත් 2024 ජනවාරි වල එක කොටසකුත්. ඒ නිසා ඒ අවස්ථාවේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊට දැඩි ලෙස මේ ප්‍රතික්ෂේප කර සිටියා. අග්‍රාමාත්‍යවරයා පැත්තෙනුත් යෝජනාවක් ඉදිරිපත් කළා. කොටස් තුනින් එක කොටසක් ජනවාරි වල සිට ගෙවීමටත් අනෙක් කොටස් දෙක 2023 අයවැයට එකතු කරලා ගෙවීමට තියෙන හැකියාව පිළිබඳව සලකා බලන බවක්. ඒ නිසා මේ ඉල්ලීම් පිළිබඳව අපිට කිසිම විදිහේ සෑහීමකටපත් වෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අපි දැනට ගන්න වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව අපි පෙරට ගෙනිනවා. ඒ වගේම ආණ්ඩුවට අපි කියනවා ඉදිරි සතියේ මේ තීරණය සම්බන්ධ තීරණයක් ගන්න පැය 3ම ආරක්. ඊයේ සාකච්ඡා කරලත් අපි දැක්කා මේ සම්බන්ධ තීරණයක් ගන්න ඉඩ දුන්නේ නැත්තේ විශේෂයෙන් මහා භාණ්ඩාගාර ලේකම්වරයාත් අයවැය අධ්‍යක්ෂ ජනරාල්වත් ඔවුන් විටින් විට කතා කරලා මේක ප්‍රමාද කරා. ඉතින් මේක අපි දන්නවා මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා ප්‍රශ්න අපිට තියෙන්නේ. මේ යෝජනාව අපිට මේ තීරණය කිසිසේත්ම පිළිගන්න බෑ. ආණ්ඩුව නිශ්චිත ලෙස අපිට අපේ ඉල්ලීමට අදාළ තීන්දුව ලබා දිය යුතුයි. එතෙක් මේ අරගල ඉදිරියට යනවා 21 පාසල් පටන් ගැනීමට පෙර තව තිබෙනවා දවස් 7ක කාලයක්. 21 පාසල් පටන් ගැනීමට පෙර අපිට මේ තීන්දුව ලබා දෙන්න එහෙම නොවෙනවා නම් මේ අරගලය අඛණ්ඩවම ඉදිරියට යනවා. ජයග්‍රහණින් මෙපිට මේ අරගලය අවසන් කරන්න අපි සූදානම් නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.